ඉතින් අයිෆෝන් කියලා පිළිගන්නවා අද දවසේ එක්සටිව් කේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැම දිනෙකම ඉතින් අද දවසේත් ඔයගලන්ට තවත් වැඩගත් වීඩියෝ එකක් තමයි අරන් ඉන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් මේක මේ දවස්වල ගොඩක් හොට් ටොපික් එකක් වෙලා තියෙන දෙයක් ඉතින් ඒක තමයි අද කතා කරන්න යන්නේ ඔයගොල්ලෝ thumbnail එකේ දැක්කා වගේම මේ වෙනකොට රාජ්‍ය සේවකයන් විදේශ ගත කරන්න අවශ්‍ය කරන දේවල් පසුබිම සැකසෙමින් පවතිනවා. ඉතින් ගොඩක් දිනක් මේ සඳහා උනන්දුවක් දක්වනවා විශේෂයෙන් පෞද්ගලිකවම මම දන්න කීප දෙනෙක්ම ඉන්නවා. ඒගොල්ලෝ මේ වෙනකොට විදේශ ගත වෙන්න අවශ්‍ය කරන හැමදේම සූදානම් කරගන්න පටන් අරගෙන තිනවා. යාලා යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් ඒක නිසා මේ ප්‍රෝග්‍රෑම් එකට ලොකු උනන්දුවක් හැමෝගෙම තියෙනවා. ඉතින් ඉදිරියේදී මේක ක්‍රියාත්මක වෙයි හරි ආකාරව මේ දේවල් ඔක්කොම සිද්ධ වුණාට පස්සේ. නමුත් මේ වෙනකොට ඒකේ පළවෙනි කොටස් ටික ඔයගලන්ට SLBFE වෙබ්සයිට් එක හරහා බලා ගන්න පුළුවන්. මේ වෙනකොට ඔයාලගේ ඇප්ලිකේෂන් එකට අවශ්‍ය රෙජිස්ට්‍රේෂන් එක කරන්න ඒගොල්ලෝ අවශ්‍ය පෝර්ටල් එක හදලා තියෙනවා. ඉතින් මෙන්න මේ පෝර්ටල් එක හරහා ඔයගොල්ලෝ රෙජිස්ටර් වෙලා ඉන්න. එතකොට ඊළඟට ඔයගලන්ගේ මේ ප්‍රොසෙස් එක ආරම්භ වෙනකොට ඔයාලගේ වැඩ කටයුතු ලේසි වෙනවා. ඉතින් අද දවසේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ SLBFE වෙබ්සයිට් එක හරහා නැත්නම් මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ලබා දීලා තියෙන මේ වෙබ්සයිට් එක පාවිච්චි කරලා ඔයගොල්ලෝ කොහොමද account එකක් හදාගන්නේ මේ registration එක කරගන්නේ කියලා. ඉතින් එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව අපි මේ දේවල් කතා කරන්න ඉක්මනින්ම යමු. ඉතින් SLTUK channel එකට subscribe කරලා නැතිනම් පල්ලෙහ තියෙන රතුපාට subscribe button එක click කරන්න. ඒ වගේම තමයි දකුණු පැත්තේ වෙන තියෙන bell icon එක click කරන්න කියලාත් ඔයගොල්ලන්ට මෙතනදී මතක් කරනවා. ඒ වගේම SLTUK official SLTUK English preparation hub කියන Facebook group වලටත් එකතු වෙන්න අමතක කරන්න එපා. මගේ අනිත් YouTube channel එක තියෙනවා Job Expo. ඉතින් විශේෂයෙන්ම විදේශ රැකියාව ගැන එතනදී කතා කරනවා. vacancy ගැන දාන්න එතනදී. ඉතින් ඒකටත් එකතු වෙලා subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් මගේ වෙබ්සයිට් එක තියෙනවා ඔයගොල්ලෝ දන්නවා ආටිකල් සහ වේකන්සි ගැන බල කරන. ඉතින් sltuk.com කියන වෙබ්සයිට් එකට එකතු වෙන්න කියලා ඔන්න ආරාධනා කරනවා. එහෙනම් අපි ඉක්මනින්ම යමු මේ රෙජිස්ට්‍රේෂන් එක ඔයගොල්ලෝ කරගන්නේ කොහොමද කියලා පැහැදිලි කරගන්න. නමුත් ඊට කලින් චූටි දැනුමක් ඔයගොල්ලන්ට ලබා දීලා ඉන්නම් මේ කොහොමද මේ විදේශගත වීම පිළිබඳව මේ රජය මේක තීරණය කරගෙන තියෙන්නේ කියලා. ඉතින් මෙතනදී හරියටම ඕකේ කරලා නැහැ මෙන්න මේ නිර්ණායක මත තමයි සිද්ධ වෙන්නේ කියලා. නමුත් මට හොයාගන්න ලැබුණු තොරතුරු එක්ක බැලුවහම අවුරුදු 5කට මේ රාජ්‍ය සේවයේ ඉන්න සමහර කොට්ටාෂ, ඒ කියන්නේ හැම තැනකින්ම නෙමෙයි විවිධ අංශ තියෙනවා. ඒ අංශ ඒගොල්ලෝ ඉදිරියේදී නම් කරයි. මේ අංශවලදී තෝරාගත්ත පිරිස්වලට නැත්නම් මේ අවස්ථාව දීපු පිරිස්වලට මේ අංශවලට අවස්ථාව තියෙනවා අවුරුදු 5ක් දක්වා විදේශගත වෙන්න. ඒ වගේම තමයි එතනදී ඒගොල්ලන්ට ලැබෙන බෙනිෆිට් එක තමයි මේ විදේශගත වීමකදී ඔයගොල්ලෝ දන්නවා නම් මීට කලින් තිබුණේ මේකේ සිස්ටම් එක මේ විදිහට විදේශගත වෙන්න පුළුවන් අවුරුදු 5ක් දක්වා. නමුත් ඒගොල්ලන්ගේ ජේෂ්ඨත්වය, ඒ කියන්නේ යාළගේ සීනියොරිටි එක කැඩෙනවා. එයාට මොන හරි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ඒක කැඩෙනවා. ඒ වගේම එයාගේ පෙන්ෂන් එකට ඒක බලපානවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ නිසා ගොඩක් දෙනෙක් ඒ ක්‍රමවේදය හරහා විදේශගත වෙන්න එච්චර ලොකු උනන්දුවක් දැක්ුවේ නැහැ. නමුත් මේ අලුතෙන්ම යන සිස්ටම් එකේ හැටියට ඒගොල්ලන්ගේ මේ සීනියොරිටි එකටවත් එහෙම නැත්නම් එයාගේ පෙන්ෂන් එකටවත් කිසිම ගැටලුවක් එන්නේ නැතුව අවුරුදු 5ක රැකියාවකට ඔයගලන්ට යන්න අවස්ථාව තියෙනවා. එදිට ඒක ගිහිල්ලා නැවත ආවම තමන්ගේ රැකියාව ඒ හිටපු තැනේ ඉඳලම නැත්නම් ඒ ලබාගත් එක්ස්පීරියන්ස් එක එකතු කරගෙනම එයාලගේ ජේෂ්ඨත්වයේ කැඩෙන්නේ නැතුව ඒ විශ්වාසයටවත් ඒ විදිහම කරගෙන යන්න ඒගොල්ලන්ට හැකියාව තියෙනවා. ඉතින් මේක තමයි මේ සිස්ටම් එකේ අලුත්ම අප්ඩේට් එක. ඉතින් ඒක නිසා තමයි ගොඩක් දෙනෙක් යොමු වුණේ මෙන්න මේ විදිහට විදේශගත වෙන්න. එයාලට එතකොට විදේශ රටක රැකියාව කරලා එනකොට තමන්ගේ රැකියාව ඒ විදිහටම ලැබෙන නිසා. ඉතින් ඒක නිසා තමයි අපි දැන් මේක ගැනත් පොඩ්ඩක් ඔයගලන්ට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉදිරියේදී අනිවාර්යයෙන්ම මේකේ විවිධ අප්ඩේට්ස් එන්න තියෙනවා. මේකේ අලුත් දේවල් ඇතුළත් වෙන්න තියෙනවා. ඒ දේවල් ඇතුළත් වෙනකොට ඒ තොරතුරු එකතු කරගෙන ඔයගලන්ට අනිවාර්යෙන් නැවත වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් එහෙනම් අපි කලින් කිව්ව මේ රෙජිස්ට්‍රේෂන් එකට ඉක්මනින්ම යමු නැත්නම් කතා කරන දේවල් වැඩි වෙන නිසා. ඉතින් ඔයගලන්ට මම මෙන්න මේ විදිහට ඇවිල්ලා තිනවා බලා ගන්න පුළුවන් ශ්‍රී ලංකාව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ්සයිට් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ නිල වෙබ් අඩවිය. ඔයගොල්ලෝ මේක නිතරම ආපු කෙනෙක් නම් දන්නවා ඇති. ඉතින් විදේශගත වෙන අය ගොඩක් වෙලාවට මෙතනට ඇවිල්ලා තියෙන්න ඕනේ. ඉතින් මෙතනදී ඔයගලන්ට පේනවා විවිධ දේවල් මේකේ වෙබ්සයිට් එක හරහා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒ අතරින් මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ පොඩ්ඩක් ස්ක්‍රෝල් ඩවුන් කරලා එනකොට ඔයගලන්ට බලා ගන්න හම්බ වෙනවා මෙන්න මෙතන SLBFE registration foreign job which you have obtained from overseas කියලා එකක් තියෙනවා. මේක නෙමෙයි ඔයගොල්ලෝ පටලව ගන්න එපා. ඔයගලන්ට අවශ්‍ය වෙන්නේ මේ විදේශගත වෙන අවුරුදු 5ේ ප්‍රෝග්‍රෑම් එකට overseas job for government employees කියලා කොටසක් තියෙනවා. මෙන්න මේ බටන් එකට තමයි ඔයගොල්ලෝ යන්න ඕනේ.
ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ දෙවෙනි ඔප්ෂන් එක තෝරගන්න. මෙතනදී මේ බටන් එක ඔයගොල්ලෝ ක්ලික් කරන්න. ඒ විදිහට මේ බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ විදේශ රැකියා සඳහා උනන්දුවක් දක්වන රජයේ සේවකයන් පිළිබඳ සමීක්ෂණයක් පමණි. ඉතින් මෙතනදී අනිවාර්යයෙන්ම මතක තියාගන්න මම ඒකයි කිව්වේ මේ කිසිම දෙයක් තාම හරියටම ඕකේ කරලා නැහැ. මේක යවන්නේ කොහමද, කවද යවන්නේ, මොන ජොබ් එකටද යවන්නේ, මොන මොන රටවල් වලටද යවන්නේ කියන එක තාම ඔෆිෂියලි දැනුවත් කරලා නැහැ. මේ විදේශගත වෙන්න කැමති අය කවුද කියලා දැන හඳුනාගෙන තියාගන්න කරන ඔන්ලයින් රෙජිස්ට්‍රේෂන් එකක්. ඉතින් ඒක නිසා හොඳට මතක තියාගන්න මේක තාම රට යවන වැඩේට අවශ්‍ය කරන දේ නෙමෙයි. ඒ නිසා මෙතනදී ඔයගලන්ට පුළුවන් ඔයා විදේශගත වෙන්න කැමැත්තක් තියෙනවා නම් මේ රෙජිස්ට්‍රේෂන් එක කරලා තියාගන්න. ඉතින් මෙතනදී ඔයගලන්ට මේකට ඇප්ලයි කරන්න නම් මෙන්න මේ ඇප්ලයි කියන බටන් එක ක්ලික් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ විදිහට ක්ලික් කරාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පරිගණක වැඩසටහන වෙත පිවිසීමට ඔබට ගිණුමක් පැවතීම අනිවාර්ය වේ. ඔබ මේ වෙනිටත් ගිණුමක් නැතිනම් නව ගිණුමක් නිර්මාණය කරගන්න කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයගලගේ මේ කම්පියුටර් බේස් සිස්ටම් එක ඇතුළට යන්න නම් ඔයාලට account එකක් තියෙන්න ඕනේ. ඒ account එක තමයි ඔයගලන්ට දැන් මේ මොහොතේ හදන්න තියෙන්නේ. ඉතින් මෙතනදී ඔයගලන්ට මෙන්න මේ විදිහට තියෙන පල්ලෙහ කොටසේ බලා ගන්න පුළුවන් instructions කියලා එක කොටසක් තියෙනවා, create new account කියලා තව කොටසක් තියෙනවා. ඉතින් ඒ වගේම මේ දකුණු පැත්තේ තියෙනවා sign in කියලා කොටසක්. එතනදී ID number එක වගේම password එක ඇතුළත් කරන්න පුළුවන්. මේ තියෙන්නේ දැනටමත් account එකක් තියෙන කෙනෙකුට ඒ account එක log වෙන්න. නමුත් ඔයගලන්ට දැන් මේ විදිහේ account එකක් නැතිනම් ඔයාලට අලුතෙන් account එකක් මෙන්න මේ හරහා create කරන්න සිද්ධ වෙනවා. ඊට කලින් අපි බලමු instructions මොනවද දීලා තියෙන්නේ කියලා. instruction කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයගලන්ට මේක හදා ගන්න අවශ්‍ය කරන guide එකක් තමයි දීලා තියෙන්නේ. මෙන්න මේක ඔයගලන්ට බලන්න පුළුවන්. ඔයගලන්ට අවශ්‍ය වෙන්නේ කොහොමද මේක කරන්නේ කොහොමද කියලා පොඩි ඔයගලන්ට guide එකක් දීලා තියෙනවා PDF එකක් හරහා. මේක ඔයගලන්ට ඕන නම් කියවලා බලන්න පුළුවන් මේක හරහා කොහොමද කරන්නේ කියලා. ඉතින් ඔය විදිහට ඔයගලන්ට මේක කියවලා බලන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. මම මෙතනින් දැන් ආපහු යන්නම් මුලින් හිටපු තැනට. ඉතින් ඔය විදිහට ඔයගොල්ලෝ මේ instructions ටික කියවලා මේක තේරුම් ගත්තා නම් ඔයාලට පුළුවන් දැන් create new කියන account එක හරහා මේ button එක හරහා මේක හදා ගන්න. ඉතින් මම පෙන්නන්නම් දැන් ඔයගොල්ලෝ කොහොමද මේක fill කරගන්නේ කියලා. මුලින්ම මේක click කරන්න ඔයගොල්ලෝ. ඒක click කරාට පස්සේ ඔයගලන්ට අර මෙන්න මෙතන දකුණු පැත්තේ දැන් අර sign in කියලා තිබ්බ කොටස වෙනුවට ඔයගලන්ට ඇවිල්ලා තියෙනවා sign up කියලා කොටසක්. මෙතනදී ඔයගලන්ගේ ID number එක ලබා දෙන්න ඕනේ. ඉතින් මෙතන ඔයගලන්ට පුළුවන් ඔයාලගේ හැඳුනුම්පත් අංකය ලබා දෙන්න. මම මෙතනදී උදාහරණයකට හැඳුනුම්පත් අංකයක් ලබා දෙන්නම්. ඒ වගේම මෙතනදී first name එක ඇතුළත් කරන්න ඕනේ, last name එක ඇතුළත් කරන්න ඕනේ. ඉතින් මම ඒකත් මෙතන මේ විදිහට ඇතුළත් කරගන්නම්. ඒ වගේම තමයි දුරකථන අංකය ලබා දෙන්න ඕනේ, email address එකක් ලබා දෙන්න ඕනේ. ඉතින් ඒ කොටස් ටිකත් ඔයගලන්ට මෙතන fill කරගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ මතක තියාගන්න ඔයගොල්ලෝ විතර භාවිත කරන email address එකක් මේකට ලබා දෙන්න. මොකද මොනවා හරි පණිවිඩයක් කියනවා නම් ඔයාලට ඒක ඉක්මනින් දැනගන්න පුළුවන්. ඒ වගේම password එකක් ඔයගොල්ලෝ මෙතනදී හදා ගන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම මතක තියාගන්න පුළුවන් password එකක් මෙතනට ලබා දෙන්න. ඒ විදිහට password එකක් දීලා ඔයගලන්ට පුළුවන් මේ create කියන button එක click කරන්න. දැන් ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ වගේ website එකක් තමයි හම්බ වෙන්නේ. ඉතින් මෙතනදී තියෙනවා SLBFE registration, ඒ වගේම overseas job government employees, ඒ වගේම online complaint welfare service කියලා. ඉතින් මෙතනදී මේ SLBFE registration කියන එක නෙමෙයි ඔයගලෝ යන්න ඕනේ. ඔයාලට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ overseas job for government employees කියලා දෙන කොටස. ඉතින් අපි බලමු මේක ක්ලික් කරලා. එතනදී ඔයගලන්ට පේනවා ඇති රාජ්‍ය සේවකයන් විදේශ රැකියාව සඳහා යොමු කිරීමට අදාළව පරිපාලන අමාත්‍යාංශය මගින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ අනුව ක්‍රියාත්මක වීමට නියමිත ව්‍යාපෘතියකි. ඉතින් ඔන්න ඒක නැවත වතාවක් මෙතන සඳහන් කරලා තියෙනවා. මේ වැඩසටහන ඉදිරියේදී ක්‍රියාත්මක වෙන්න තියෙන එකක් කියලා තමයි නැවතත් දැනුවත් කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී ඔයගලන්ට පේනවා ඇප්ලිකේෂන් ෆෝම් එකක් තියෙනවා. එතනදී ෆුල් නේම් එක, ඒ වගේම නික් නම්බර් එක, ඒ කියන්නේ ඩෙන්ටි නම්බර් එක, ඒ වගේම පාස්පෝර්ට් නම්බර් එක මෙතනදී දාන්න තියෙනවා. සිවිල් ස්ටේටස් කියන්නේ ඔයගොල්ලෝ මැරීඩ්, අන්මැරීඩ්ද මේ දේවල්, ඊමේල් එක, මේ වගේ දේවල් ඔයගලන්ට ඇතුළත් කරන්න තියෙනවා. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ බැලුවොත් එහෙම ඔයගලන්ට පාස්පෝර්ට් නම්බර් එක මෙතන ඇතුළත් කරන්න තියෙන තැන not mandatory කියලා තියෙනවා. ඔයගලන්ට පාස්පෝර්ට් එකක් නැත්නම් මේක අත්‍යවශ්‍ය කොටස නෙමෙයි, මේක මගහැරලා යන්න පුළුවන් ඔයගලන්ට. ඊළඟට මම මේ යට තියෙන කොටසට යන්නම්. ඒකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ඉතින් මෙතනට ආවට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් current working place කියලා තියෙනවා. එතනදී ඔයගොල්ලෝ දැනට ඔයගොල්ලෝ වැඩ කරන්නේ කොහෙද කියන එක මෙතන ඇතුළත් කරන්න ඕනේ. ඉතින් ඒක ඔයගලන්ට මෙතන type කරන්න තමයි තියෙන්නේ. ඉතින් මම මෙතනදී example එකක් විදියට නිකම් මෙතන example කියලා ලියාගත්තා.
ඒවගේම current working district එක බැලුවොත් එම කොහෙද වැඩ කරන්න කියලා ඔයගලන්ට ඒ district එක තෝරන්න පුළුවන්. ඉතින් මම මෙතනදී කලම්බෝ වගේ එකක් දෙන්නම් උදාහරණයකට. ඒවගේම ඔයගලෝ කැමති job category එක ගැන මෙතන සඳහනක් දාන්න පුළුවන්. ඔයා මොන වගේ category එකකට ගියාකටද යන්න කැමති කියලා. මම මෙතන nursing වගේ එකක් දාගත්තා. ඒවගේම තමයි ඔයගලන්ට පුළුවන් ඔයාලගේ CV එක. අන්නේ CV එක මෙතනට upload කරන්න. මේ button එක click කරාට පස්සේ ඔයගලන්ට upload කරන්න පුළුවන්. ඒ විදිහට upload කරපු CV එකක් එක්ක තමයි ඔයගොල්ලෝ ඉස්සරහට යන්න ඕනේ. ඒ විදිහට ඔයගොල්ලෝ හරියට හදාගෙන මෙන්න මේ submit කියන button එක click කරන්න. ඉතින් ඔයගලන්ට පේනවා ඉතින් ඔන්න ඔය විදිහට කරාට පස්සේ your application successfully received කියලා message එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ message එක තමයි අවසානයේ ඔයගලන්ට ලැබෙන්නේ මේකට ඔයගොල්ලෝ apply කරාට පස්සේ. ඉතින් මම හිතනවා මේකත් ඔයගලන්ට වැදගත්ද දන්නේ නැහැ. මම හිතනවා ඔයගලන්ට වැදගත් ඇති කියලා. ඉතින් එහෙම වැදගත් කෙනෙක් ඉන්නවා නම් ඔයගලන්ට මේක like කරන්න, comment කරන්න, share කරන්න පුළුවන්. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න පුළුවන්. ඉතින් එහෙනම් අද දවසේ මෙතනින් වීඩියෝ එක අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ. SRTUK channel එකට එකතු වෙලා මේ වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි. ඒ වගේම SRTUK channel එක subscribe කරන්න කියන එක මතක් කරන ගමන් අදට මෙතනින් වීඩියෝ එක අවසන් කරනවා. හැමෝටම සුබ දවසක්.